සමන්තා චක්හවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධහම්මං මනිරාජස්ස සුනංතු සග්ග මොක්හදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා දම්මස් අවන කාලෝ අයං බදංතා ධම්මස් අවන කාලෝ අයන් භදන්තා නමෝතස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමුෝතස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුකිිනෝවත අරහන්තෝ තන්හාතේ සංනවිජ්ජතිී අස්මිමානෝ සමුච්චන්නෝ මෝහදාලං පදාලි තංතී අනියත සසරණියත පෙරුන්දම්පුරා. ලෝ සතවෙත පතලමහා කරුණාවෙන් ලොවට සෙත සැලසූ මහා කාරුණික බුදු අමාමෑණියන් වහන්සේගේ අනන්ත වූ බුදුගන බලයෙන් ඔබ සියලු දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක්ම සැලසේවා සාධු සාධෝ සාධූ ශ්‍රද්ධවන්ත කාරුණික පන්නතුනිේ මේ මොහොත තුළ ඔබ සියලු දෙනාම සූදානම් වන්නේ තතාගත අමාමෑණී බුදුපාණන් වහන්සේ ලෝක සත්‍යයා කෙරෙහි පදළ මහා කරුණාවෙන් ඔබෙත් මගෙත් මෙ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා එ වගේ මේ සසර කෙටිකර ගැනීම සඳහා උන්වහන්සේ විසින් අපට දේශනා කලාවු මේ ධර්මස් කන්්දෙන් බොහොම සොළු ප්‍රමාණයක් ඔබගේ ජීවිතයට අරගෙන එයින් ඔබ ජීවිත අර්ථවත් කරගන්න සාර්ථක කරගන්න සූදානම් වන මොහොත මා පන්නතුන්ට මේ වෙලා වෙදී පැහැදිලි කල්ල දෙන්න සූදානම් වන්නේ ඔබෙත් මගේෙත් ජීවිතය තුළ ඔබෙත් මගෙත් සිත තුළ හටගන්න ලේෂ ධර්මයක් ගැන මේ ක්ලේශ ධර්මයට ප්‍රධාන වන අකුසල මූලය තමයි මෝහය මෝහය කියන්න අකුසල මූලය පදනම් කරගෙන තමයි මුල් කරගෙන තමයි මේ ක්ලේෂ ධර්මය නැත්තං චිත්ත ස්වභභාවය ඒ මානසික ස්වභභාවය හටගන්නේ එක නැත්තටම නැතිවෙලා යන්නේ ඔබත් මමත් රහත් තත්ත්වයට නොත් පමනයි මොකක් කියලා දබ සිතන්නේ ඒ තමයි මානය 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 කියල කියන්නේ මනිනවා කියන එක මනිනවා කියන එක තමයි මානය කියල කියන්න අපේ මිනිස්සුන්ට නැතිම දෙයක් නේද මානය පින්වත්නී පෘතජ්ජන මනුස්සයා මේ පංචස්කන්දය පිළිබඳ හිතනවා ආකාර කීපයකට පපුතජ්ජන මනුෂ්‍යයා මේ පංචස්කන්දය පිළිබඳ හිතන ආකාර කීපයකට ඒක්ට කලින් ඒ හිතන ආකාරයට කලින් අපි දැනගන්්ඩ ඕනේ පංචස්කන්දය කියන්නේ මොකද්ද කියලා. පංචස්කන්දය කියන්නේ මොකදද. රූප, වේදනා, ස්ඥා සංකාර විඤ්ඥාම. මෙන්න මේ ගොඩවල් පහගැන ෘතජන මනුස්සයා හිතනවා ආකාර කියකටද. ආකාර තුනකට කොහොමද. පළමු එක තමයි මේ ගොඩවල් පහ මගේ කියල හිතනවා. මේ ගොඩවල් පහ මගේ කියල හිතනවා. එතන නවතිනවාද නෑ. ට පස්සේවෙවන දිහට ඉතනවා මේ ගොඩවල් පා ඇතුළේ තමයි මම ඉන්නේ කියල හිතනවා. මේ ගොඩවල් පහ ඇතුළේ තමයි මම ඉන්නේ කියල හිතනවා. එතනින් නවතින්නෙත්නෑ. ඊට පස්සේ මේ ගොඩවල් පහ ඇතුලේ මම ඉන්නවා නම් මේ ගොඩවල් පහ මටඕෝන විදිහට පාලනය වෙෙන්දෝනි ලනී කරන්න ඕනි කියලා හිතනවා. පෘතජ්්‍යන මනුස්සයා මේ කියන ගොඩවල් පහ ගැන ඔන්නඔයි කියන ආකාර තුනට හිතනවා. ඔය කියන තුන් විදිහට හිතනවා. එතකොට පින්වත්න මේ මානය කියල කියන්නේ පංචස්කන්දය පිළිබඳව අපේ, ඇතිවෙන චිත්ත ස්වභාවය. එක තමයි මානය. එතකොට මේ පංචස්කන්දය මුල්කරගෙන, මම කියල කෙනෙක් ඉන්නවා කියලා ඇතිවන හැගේම තමයි මානය. ඒක තමයි මානය තියෙන ගැඹුරුම තැන. පංචස්කන්දය මුල්කරගෙන, මම කියල කෙනෙක් ඉන්නවා කියන්න හැගේම තමයි මානයේ ගැඹරුම තැන. ඒකට කියනවා අස්මි මානය කියලා. මොකදද අස්මි මානය එතකොට දැම් පංචස්කන්දය මුල්කරගෙන රූපය දැ රපය එහෙම යනකොට ඔබ කොහොමද හිතන්නේ. රූපය යනවා එහෙම හිතනවාද. නෑ. මම යනවා කියල තමයි හිතන්නේ. දැ මෙහෙම හිතන්නක දැන් ඔබ බනාහනවා ධර්මස්්‍රවනය කරනවා. එතකොට ඔබ කොහමද හිතන්නේ. මේ රූපය බ ධර්මස්්‍රවණය කරනවා කියලා හිතනවද. නෑ. මම බනාහනවා එහම හිතන්නේ. එතකොට මේ රූපය මුල්කරගෙන බඩගින්නක් හැදෙනවා. රූපයට බඩගින්නක් හැදෙනවා කියලා හිතනවල්. නෑ. මට බඩගින්නක් හැදෙනවා. එතකොට බඩගින්නට අපි කනවා. එතකොට රූපය කෑම කෑවා කිය නොුවද එතකොට මම කෑම කෑවා එතකට හිතන්න මේ මම කියන හැඟීම කොයි තරම් දුරටනම් අපේ ජීවිතවලට ලංවෙලාද අපි ලංකරගෙනද පස්සෙ ටි කාලයක් යනකොට මේ රූපය විකෘති වෙලා වෙනස්සෙලා යනවා. අපේ රූපය ලෙඩ වෙනවා. එතකොට ඔබත් මමත් හිතනවද රූපය ලෙඩවෙනවා කියලා. නෑ. මම ලෙඩවෙනවා. ඊට පස්සේ. එහෙම ලෙඩවෙලා අපි මරණයට පත් වෙනවා ඔබත් මමත් හිතනවද මේ රූපය නැතිවෙලාගයා මරණයට පත්වනා කියලා නෑ මම මැරුුණා අපි හෙමයි හිතන්නේ අපි හෙමයි කියන්නේ එතකොට මේ මම කියන හැඟීම අපේ ජීවිතත්තෙක් කොච්චර නම් අපි කතු කරගෙන තියෙනවාද එහෙම මම මැරිලා ගිය එතකොට ආයෙත් මම මමත් එක්කම ඉපදුුණා එහනම් අපි කොහොමද ඒක නැති කරගන්නේ පිකොහොම දෙදේක නැති කරගන්නේ. එහෙනම් අපිට පුළුවන් කමතියෙන් දෝනේ මරණසන්න මුොහොතිදී මරණයට පත්වෙනකොට ඔබටත් මටත් අවබෝධයක් තියෙන්ද ඕනේ මම කියල කෙනෙක් නෑ කියලා මම කියල කෙනෙක් නෑ කියලා අවබෝධයක් අපිට එනවා කියල කියන්නේ. අපි රහත්තත්තයට ප එහෙම නැති වුනොත් අපි ආආයි ආයි නැවත නැවතත් මේ සංසාරය තුළ පින් බව් කරමින් උපදිනවා එහෙම ඉපදිලා ජාති ජරා මරණ මේ සියල්ලට නැවත නැවතත් ගුදුරුවෙනවා අපිට පුළුවන්කම ලැබුුණොත් මම කියල කෙනෙක් නෑ කියලා අපිට අවබෝධයක් ඇැති වුුණොත් අපි අවබෝධ කරගත්තොත් එතන දුुකක් නෑ दुකක් නෑ කියල කියන්නේ ජාතිජරා ්‍යාධි මරණ මේ වනේ ජාතිජා ්‍යාධ මර නැත්තාං සෝක පරිදේව මේ කියන කාරණත් නෑ මමත්තය කියන හැඟීම උපරිමයට අවහම ඊට පස්සේ මගේ කියලා අපි නැවතත් අල්ලගන්න මමනම් ඊට පස්සේ මගේ කියලා මගේ ඔළුව මගේ ශරීරය මගේ අතපය මගේ අම්මතාත් මගේ කියලා අපි තවත් අල්ලගන්නවා. ඊට පස්සේ මගේ නම් ඊට පස්සේ මම විසින් සියල්ල පාලනය කරන්න හදනොවා. ඒක ධර්මය සඳහන් වෙනවා කොහොමද එතකොට මම කියලා අල්ලගන්නවා එක තන්හාව අපි දෙයක් උපරිමේට අල්ලගන්න අල්ලගන්න එතන තියෙන්න පින්වත්න තන්හාව. එතකොට මගේ කියේන හැඟි මම තන්හාාවෙන් සියල් අල්ල ගන්නෝ. එතනින් පස්සේ මගේ කියෙන හැඟීමේනවා. ඒක මාන. ඊට පස්සේ මම විසින්නේ සියල්ල මේ පාලනය කරනවා කියන හැඟීමාට පස්සේ ඒකට කියනවා ආත්ම දුෘෂ්ටිය කියලා. එතකොට අපි මේ පංචස්කන්දය මෙන්න මේ කියන තන්හාව මාන දිට්ටි. කියන මේ කාරණාතුනෙන් ඇද බැඳලා අල්ලගෙන ඉන්නේ පින්වත්නී එහනම් මානය නැතිවෙන්න නම් ඔබ ඔබේ ඥානය වැඩිදියුණු කරගන්්ඩ ඕනෙ කොහොම දාපිය එක කරන්නේ අපි ඒක කරඩෝනේ මේ අපි මමත්වයෙන් අල්ලාගෙනඉන්න මේ පංචස්කන්දය අපි ටිකෙන් ටික අතහරින්න පුරුදුුවෙන්න්න ඕන මේ පංචස්කන්දයමයි අනෙකුත් සත්වයන්ටත් තියෙන්නේ කියලා අපි හිතන්්ඩෝනි අපි තේරුම් ගණ්ඩෝනේ එහෙමවුනුත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ. මේ පංචස්කන්දයට තියෙන ආසාව අතාරින්න. පින්වත්න මානවර්ග තියෙනවා තුනක්. මම් මුලින්කක්කිව්වා ඒක තමයි අස්මිමානය තව තුනක් තියෙනවා ඒ තමයි සයමාන සදිසමාන හීනමාන හොඳට මතක දයාගන්න සේයමාන සදිසමාන හීනමාන සේයමාන කියලා කිව්වේ සේය කියල කිව්වේ උසස් කියලා එතකොට තමන් උසස් කරලා හිතනවා එක මානයක් ම උසස් කරල හිතන්න නම් කවුද ඉන්න ඕනේ. පහත් අය ඉන්න ඕනේ. එක සේයමාන අත්තු අත්තුකන්සන පරවම්බන කියලකිවවේකයි. දැම් මෙහෙම හිතන්නක. උස පුද්ගලයක් ඉන්නවා. ඒ පුද්ගලයා හිතනවා මම උසයි ය ස පුදගලයෙ කුුණේ කොහොමද එහෙනම් කවුද ඉන්න ඕනේ මිටිය අය ඉන්න ඕනේ. ද සුදු එක් කෙනෙක්ක ඉන්නවා. ඒ සුදු පුද්ගලය අහිතනවා මම සුදුයි එහනම් කවුද ඉන්න ඕනේ කලු අය ඉන්ද ෝනේ. එතකොට මේක සංසන්ධනත්මකයි. මේ කියන මානවර්ගතකොට සංසන්ධනාත්මකයි. ඒ විතරද දැන් උස කල්ලූ සුදු මීටි, මහත, කෙට්ටු, ඒ විතරද නෑ. සය මානය කියල ගත්තාහම ඉට පස්සේ සමහරයි සීලය ගැනමානයට පත්තිනෝ. දැ ඔබ මෙහමෙහිතන්? බ සිල් මදන්න්නෙන් රස්ථානයට ආවුම් සහල්ලට මේ මීතනවා. අනිත්තාය නං අටසිල් සමාදංගලායින්නේ. මමනන් දසසිල් සමාදන්න ලාවෙේ ගෙදරින්දලලා හ මීතනවා. අපප ඒ ගොල්ලන්ට නම් පන්සිල්වත්නේ මන්නන් දසසිල් අරගෙන දසසිල් ආරක්ෂා කරමින් ඉන්න එහ මීතනෝ. ඔ තල ේහිීත නි ව ලක නැද්ද කිය. සීලය ගැන විතරද ඇයි ධනය ගැන අපි මෙච්චර හාමුදුරුගොල්ලකට දා වඩම්මල දාන දුන්න අපි මේ විදිහට දානය දුන්න හාමුදුරු කට්ටිට පිරිකර මේව දුන්න ඒ විදියට හිතන එකත්මානයක් එතකොට දානසීල විතරද ඇයි භාාවනා භාවනා කරන සමහරයි කොච්චර නම් මානයංගින්නවාද. ඇයි භාවනාවගෙන දන්න නැතුූ භාවනා කරපුය සේයමාන පුදුම තරම් මානයංඉන්නවා. එකන් කියන්නේ භාවනා කරන එක හොඳ නෑ කියලා හැබැයි නිවැරදි ආචාර්වරයක අටතේ භාාවනාව පුරදු පුහුණු කොත්. ඒෙන කවදාවත් මානයෙන් ඉන්නේ නෑ. එනිසා ඒ විදිහට ගත්තාම තමන්ගේ උගත්කම තමන්ගේ ධනමත්කම් මේ සියල්ලෙක්ක මානයෙන්න්නන්නවා. ඒක සේය මානේ. ඊළන්ගේ මොකදද සදි සමාන සදි සමාන එකයන්නේ සමාන විදිහට හිතනවා. එක ඇත්තටම සමාන විදිහට නෙවෙයි ට වඩා උසස් කෙනෙක් ගන සමාන විදියට හිතනවා. මම මෙහෙමයි කියලා. ද මෙහෙම හිතන්න අපි අපේ ජාතික වීරවරුන්ට අපේ අතිශය උගත් පුද්ගල අප පුදුම විදිහට අපි ඒ අය ගැන කතා කරන ඔය ගැන හිතනවා ඒ අයට උපහර දක්කනො නේද සමහර කෙනෙක් ඒ වගේ වෙන්න හදනවා දැම් පහුගේ කාලෙගත්තාම දුටු ගැමුණු රජවුරු හිටිය පහළ වෙලා මම දුටු ගැමුණු රජ්ජරු මම රාවන මම දියසෙන් ද මේ දවස්සල කෞුදයන්නේ. ඔබ මීහිතල බලන්න ඒකත් මානයක් ඒ සදිසමාන නෙක්ක් ඊළඟට හීන මාන තුංගෙනක හීන මාන. ඒ කියන්නේ තමන්ව තව තවත් පහලට දමල සිතීම එකත් මානයක් සමහර කෙනෙක් කිතන්න පුළුවන් තැනකට ගිහිල්ල පැත්තකට වෙලා ඉන්නකොට පාඩුවේ ඉන්නකොට එක හරි හොඳයි කියලා නෑ ඒකත් මානයක් අපි නං එතනට යන්න බෑ අපි ටොඩා උගත් අ තනඉන්නේ අපිට වඩා පන්සල් යනෑ තනඉන්නේ අපිට ොඩා ධන දෙනා එතනඉන්නේ මට නංවෝ වට යන්න බෑ එහෙම හිතනවා එහෙම හිතවා ඔබ දැක ඇැති ඒකත් පින්වත්නී මානයක් එතකොට මේ කියන මානතුන නැත්තට නැති කරල දාපු කෙනාට කියනවා නමක් මොකදද රස්්මිමානයේ කියන කත්තෙක්ක ඒ සියල්ල නැති කරල දාපු කෙනාට අපි කියනවා නමක් මොකදද නිහතමාන නිහතමානී කියල කියන්නේ රහතන් වහන්ස රහත් ගුණයක් එනිසා මේ පංචස්කන්දය උපාධන කරගෙන ඉන්න ඔබටත් මටත් නිහතමානී කියල කියන්න බෑ එනිසා ඔබු මෙතිෙක් දවසක් නිහතමානී කියලා කිව්වනම් ඒක කියන්න පුළුවන් මේ සියල් ප්‍රහීන කළ රහතන් වහන්සේට විතරයි එනිසා පංචස්කන්දය උපාධානය කරලා පංචස්කන්දය උපාදාානය කරගෙන මේ කෙලෙස් සමග ජීවත්තන අපට නිහතමානී කියල කියන්න බෑ ට කියන්න වචනයක් තියෙනවා අනතිමානී අනතිමානී එක කියන්නේ මානය තියෙනවා අවශ්‍ය වෙලාවට අපි ගන්න තියාගෙන ඉටිනවා හැබැයි න අතිමාන අධිකමානයක් අපට නෑ එනිසා හොඳර මතක දයාගන්ද නිහතමානී වෙන්නේ අර කියන මානවර්ග නැති කරල දාලා. මුලින් රුපුටාදාලා ඒ සියල්ල නැති කළ රහතන් වහන්සේටයි තමයි නිහතමානී කියල කියන්නේ. එනිසා ඔබ දැම් මානය ගැන දන්නවා මානය තුංකාරයකට ව් ඒ තුන් ආකාරය පින්වත්නී ආයේ තුනෙෙන් වැඩි වෙනවා. කොහමද පලවෙනිියක සෙයමාන එ සේයමාන කියන එක තුන් ආකාරයකට වෙනවා. පලවෙෙනියක තමයි සෙ අස්ස සෙයෝ හමස්මි සෙ අස්ස සෙියෝ හමස්මි එකයන්නේ කවරුහරි උසස් පුද්ගලයෙක්කිඉන්නවා. ඒ උසස් පුද්ගලයා දැකලා කෙනෙක්ට සිතුවිල්ලක් එනවා මම එයාටත් වඩා උසස් කියලා. උසස් කෙනෙක් ඉන්නවා ඒ උසස් කෙනා දැකල කෙනෙකුට හිතනවා මම යාට වඩා උසස් කියලා. ඒක සයි අස්ස සෙයෝ හමස්මී. දැන් සමහර වෙලාවට හදුරන් වහසේ බන කියලා කරුණු කාරණා සියල්ල කියලා අන්තිමට කියන මම් මේ කියපු කරුණු කාරණ මිට වසර දෙදහස් පන්සියකට විතර කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියවා කියලා. එතට එතකොට ඒ කියපු කරුණු එක කියන්නෝ නෙහෙම නෙවෙයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ දේ තමයි මම දශනා කරන්නේ කියලා කියන්න ඕන එක නෙවෙේ අතන කිව්වේ මම කියපු කරුණුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලදී එක මානය. ඒක සයි අස්ස සෙියෝ හමස්මී. ඊළන්ගේක සයි අස්ස සදිසෝ හමස්මි දැන් ඔන්න උසස් කෙනෙක් ඉන්නවාඒ උසස් කෙනා දැකලා කෙනෙක් හිතනවා ම මෙන්න මේ කෙනා වගේ කියලා සමානව හිතනවා. ඒකත් මානයක් ඒකත් මාන්‍ය. ඊට පස්සේ සෙ අස් හීනෝ හමස්මි. ඒක යන්නේ උසස් කෙනෙක් ඉන්නවා. ඒ උසස් කෙනාළඟදී ඒ උසස් කෙනාළඟටගි එයා විහින්ම එයා පහළ මට්ටමට යනවා. අනේ මෙයා මට වඩා උස මෙයා මට වඩා වගත් ඒවිදිහයට තමන් විසින්ම? තමන් පහළමට්ටමට වැටෙනවා. ඒක සේ අස්ස හිීනෝ හමස්මී. ඊට පස්සේ සදිසමානවර්ගය සදිසමාන ආය කොටස්තුනකට යනවා. පළවිනියක තමයි සදිසස්ස සේයෝ හමස්මී ඔන්න කොහේ අරි ඉන්නව සමාන මට්ට මේ කෙනෙක් එතනට ගිහිල්ල කෙනෙක් හිතනවා අමම්ම යාට වඩා උසස් කියලා. බලනොකට දෙන්නට දෙන්නම එක එකහා සමානයි නමුත් කෙනෙක් හිතනවා, මම මෙයාට වඩා උසස් කියලා. ඒක සදිසස්ස සෙයෝ හමස්මී. සදිසස් සදිසෝහ මස්මී. සමාන කෙනෙක් ඉන්නවා සමාන කෙනාළඟට ගිල්ල ම මේ හා සමානයි කියලා ඒ මහිතනවා. ඒක එක්තරා විදිහකින් හොඳයි. එක එක්තරා විදිහෙකට හොඳයි. ඊළඟක සදිසස්ස හිීනෝහ මස්මි. ඒ සමානකෙනෙක් ඉන්නවා. ඒ සමාන කෙනාළඟට ගිහිල්ල ඒ තවතවත් පාලමට්ටමට වැටිනෝ. ඒකත් ඔය කියන විදිහට තව මානවර්ග දෙකක් තියනෝ. එකක් තමයි යථාවමාන සහ අනිත්්‍යක අයතාවමාන. යථාවමාන කියල කිව්වේ තියන තත්ත්වය මුල්කරගෙන ඇතිවන මානය. අයතාවවමාන කියල කිව්වේ නැතිතත්ත්වය මුල් කරගෙන ඇතිවෙන මානය. නිසා දැන් ඔබටම මානවර්ග කීපයක් කිව්වා. ඊළඟ එක තමයි ීනමා හීන මානය වර්ග තුනකට බේදෙනවා. එක තමයි. හීනස්ස සෙයෝ හ මස්මි. හීන කියල කියන්නේ පහත් මට්ට මේ අය. කිසිදු ගුණයක් නෑ සිල්වත්කමත් නෑ ධර්මයක් නෑ. කිසිදු හොඳ ගුණයක් නෑ. ාඟට ගිහිල්ල කෙනෙක් හිතනවා මම්මීට වඩා උසස් කියලා. දෙන්නම එකවගේ දෙන්නම හීනයි හැබයි ඒ හීන කෙනාළඟට ගිහිල්ලලා තව හීන කෙනෙක්කහිතනවා ම මෙයාට වඩා උසස් කියලා. ඒක හීනස්ස සෙයිෝහ මස්මි ඊළඟ දෙවෙනියක හීනස් සදි සෝහමස්මී ඒකවවේ පහළම මට්ට මේ කෙනෙක් ඉන්නවා කිසිදු ගුණයක් නෑ ධර්මයක් නෑ කිසිදු සීලයක් නෑ එතනට ගිහිල්ල ම මේ හා සමානයි කියල හිතනවා. ඒකත් මානයක්. ඊළඟ එක හීනස්ස හිීනෝ හමස්මි ඒකයන්නේ පහළම මට්ටමේදලා තවතවත් පහලට වැටිනෝ. පහළම මට්ටමේදලා තවතවත් පහළ මට්ටමට වැටිනෝ. ඔන්න ඔය මානවලට කියනවා පින්වත්නී මොකක් කියලද. නවවිධ මාන කියලා. නවවිධ මාන කියලා එතකොට මේ මානවර්ග සියල්ලටම මූලික වනේ අ මුලින් කියපු අපි අස්මි මානය කියනෙක්ඒ අස්මි මානයෙන් තමයි මේ අනිකුත් සියලු මාන පටන්ගත එතකොට මේ කියන මා අපි කොහොමද අපේ ජීවිතවලට අරගෙන තියෙන්නේ. අපි සමාජයේ ජීවත්්‍රමින් නොයෙක් නොයෙක් අත්දැකම් එක්ක අපි අපේ ජීවිතයට තුළට මේ කියන මාන අරගෙන තියෙනවා. එහනම් පෙන්වත්න අපි උත්සහවන්තවෙෙන්ඩ ඕනි අපි උත්සාහ කරන්ඩ ඕනි මෙන්න මේ කියන මානයන් අපේ ජීවිතයෙන් නැති කරලදාන් අපි කොහොම දේක කරන්නේ අපි ඒක කරන්න පින්වත්න මේ පංචස්කන්දේ දිහා මේ පංචස්කන්දේ දිහා ත්‍රිලක්ෂණයෙන් දකිින්දෝනි අපි මේ පංචස්කන්දේ දිහා ත්‍රලක්ෂණයෙන් බලන්ඩෝනිි ඒක කියන්නේ? මේ රූප, වේදනා, සඥ්ඥා, සංකාර, විඤ්ඥාන කියන මේ සියලු දේවල් අනිත්‍යයි වෙනස් වෙනවා වෙනස් සස්ස්වභාවයට පත්වෙනවා කියලා අපි සිතන්ඩෝනි අපි දකිින්ඩෝනි. එහෙම දැක්කොත් පමණයි ඔබටත් මටත් පුළුවන්කම ලැබෙන්නේ. මේ මානය නැතිකරගෙන මමත්වේන තිකරගෙන මේ නිවන් මඟට ප්‍රවිශ්ටයන්න. අපි මේ පංචස්කන්දේදිහා ත්‍රලක්ෂණයෙන් දැක්කොත් අපට ආය නැවත නැවත ඉපදීමක්න ඒ තිලක්ෂණයෙන් අපි පංචස්කන්දේ දැක්කා කියල කියන්නේ අපි තේරුම් ගන්නවා ඔබත් මමත් තේරුම් ගන්නවා මේ සියල් මේ බාහිරදේවල් වගේම මේ අභ්‍යාන්තරික දේවල් මේ සියල් අනිත්‍ය ස්වභාවයට පත්වෙනවා. අනිත්‍ය ස්වභාවයට පත්වෙනවා නම්. ඒසිල් මට ඕන විදිහට පාලනය කරන්න බෑ. මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා කියන්නේ. ඒසිල් විනාස වෙලා යනවා. එය තේරුම් ගත්තුත් අපිට නැවත නැවත ඉපදීමක් මේ. නැවත නැවත ඉපදීමක් නෑ කියල කියන්න පින්වත්නී ආයෙත් මේ ජරාමරණ ව්‍යාධිවලට අපි වැටෙන්නේ නෑ. එහම වුුණො එහෙම ව්‍යාධිමරණ වලට වැටෙන් නෑ කියල කියන්නේ. අපිට නැවත නැවත සෝක පරිදේව දුක්දොම් නස් නෑ. එහෙම වුනොත් අපට දුකක් නෑ. දුක නෑ කියල කියන්නේ. අපිට අපි හොයපු සැනසීම ලැබිලා. එනි මේ වෙලාව තුල ඔබ තේරුම් ගන්න ඔබට මා දේශනා කලි මේ මානය කියන කාරණාව මුල් කරගෙනයි. ඔබට මේ අනුසාසනාව සිද්ධ කළේ. එනිසා ඔබ තේරුම් ගන්න මේ පංචස්කන්දය පංචස්කන්දය ත්‍රිලක්ෂණයෙන් දකින්න. උත්සාහ කරන්න මේ කියන කාරණ ඔබටත් මටත් පහසු දේවල්න්නෙවෙයි. හැබැයි ඔබත් මමත් උත්සාහ කළොත් එය අපහසු කාරණාවකුත් නොවන බව අපි තේරුම් ගන්න ඕනේ. එනි සාපින් නොත්නී. ඔබට දැන් නොයෙකුත් එකන පුළුවන් තරම් ධර්මස්්‍රවනය කරන්න පුළුවන් පොතපත පරිශේලණය කරන්න පුළුවන්. ඔබ ඔබගේ ජීවිතයට ඔබට පුළුවන්කම ලැබෙනවා. හැමතින්ම හොඳ ගුණධර්ම ලබාගන්න ඒ ගුණ ධරම ඔබේ ජීවිතයට ලබා ගනිමින්, ඔබ ඔබේ ජීවිතය. වඩාත් ගුණධර්ම වලින් වර්ධනය කරගන්න ඒ ඔබට උපකාරීවෙයි මේ සංසාරික ගමනට එනිසා පින්වත්ම මේ අනුසාසනාව තුළින් රැස්කරගත්තතා සියලු පුුණ්‍යධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් ආශිර්වාදයෙන් ඔබගේ පවුලේ ජීවත්තන පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා ඉවත් සියලු දෙනාටමත්. තුනුරුවන්ගේ අනන්ත සුවිසුගෙන බලයෙන් සෙතක් සාන්තියක් යහපතක්ම සැලසේවා. ඔබ කරන කියන සියලු යහපත් කටේතු. තුනරුවන්ගේ ආශිරුවාදයෙන් සරවප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එවගේම දවා දරුවන්ගේ අධ්‍යාපන කටයතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයටම පත්වේවා ඔබට අවසානයේදී ජාත්‍යාදී සසර භවදුකින් නිදහස් සලබන උතුම්මූ නිර්වානසුයම අවබෝධ වේවා කියල සාධු කියලා ශිර්වාද කරන්න සාධහූ. සාධහූ සාධූ. ආකා සට්ඨාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිිකා. පඤ්ඥන්තන් අනුමූ දිිත්වා චිරන්රක්කන්තුලෝක සාසනං චිරංරක්කන්තු දේශනං චිරංරක්කන්තුු වන් සදාති ආයුෂය වරණය සැපය බලය ප්‍රඥාව කියන ජීවිතේ සැප සඳහාවශ්‍ය කරන මේ කරුණුකාරණා ඔයත්තන්ට ලැබේවා වැඩිදියුණුවේවා කියල අශිරවාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් අසිරිබෙලින් සදා සැනසිල්ල උදාවේවා.